මන පළමුකොට සියලු දෙනාම උතුම් සීලය පිරිසදු කරගැනීම සඳහා නමස්කාරය කියන්න බුද්ධා sa naங்க haமி धमा sare naங்கत haमी सhang sare naங்கत haமி दुপি බुद্धङ sare naங்கत haமி दुतियांपी धम्मं शरणं गच्छामि दुतियांपी संघं शरणं गच्छामि ततियांपी बुद्धं शरणं गच्छामि ततियांपी धम्मं शरणं गच्छामि තතිියම්පි සංහං සරන ග්ජාමි සරනාගමනං සම්පන්න පානාතිපාතා வேරමනී සික් сегодняшнийපදං සමාධයාමි අදින්නදානා வேරමනී සික් පදัง සමාධම කාමസු මഹචර வேරමන සිखाපදัง සමාධම முुසාවාදා வேරමන සිखाපදัง සමාධම සුරමීරය මජ්‍යපම දට්һаානාවේරමණී සික්खाපදං සමාධයාමි තිසාරනේන සද්ධිං පංච සීලං ධම්මං සාධुකං සුරක්හිතකත්වා අපමදන සම්පාදේ තබං සාධोසාධසාधो සමන්තාචකवाලෙ සු අත්‍රගචන්තුදේවතා සදধাම්මංමනිරජස්ස சුනන්තු සගගেමක්හෙදම් धම්্මස්සාවෙන කාල අයං भදන්තා धම්্මස්සාවන කාල අයං भදන්තා ධම්මස්සාවන කාලු අයං පදන්තා සුවි සුද්ධ සීලේ සුසිින්ධූපමස්ස සමාධි ධම්මේ සු පටවී සමස්ස අනන්තඥානේ සුගගනුපමස්ස නමාමිසිරසා සිරිගෝතමස්ස පිරිසි්දුසිിල් කන්ද සමුදුර සේම නිසාල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේமா සිරිපා අभියස පිණිපාවවා මෝහන්ධකාර සු සුරෝපමස්ස සංසාර සෝතේසු සේතුූපමස්ස දෝසපපවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාමතස්ස මොහඳුරසිදලන ලාහිරු සේමා සසරදියඹමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටු හල වැස්සක් සේමා සදහම්රුවනට පිණිපාවේවා පටිපත්තිසාරසු සම්මාටිතස්ස උජුभූත මංගේසු යානගතස්ස කුසලේ සු ධම්මේ සු කෙත්තුෝපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිළිවෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස්ස ධනවයි මිහිරක්සේමා පින්ගංග ගලන නිම්නයසේම මහසංගරුවනට පිණිපාවේවා සාධසාධුසාධෝ. නමුতাස්्य ভাগেವত আহাত சम्্মা සම්্බුদধাස්्य නමුতাස්्य ভাগেವত আহাত சම්্মা සබුদধাස්्यে නමුতাස්्य ভাগವত আহাত, සම්මා සම්බුදුදස්ස තංචකම්මං කතංසාධු යංකත්වානානු තපපති යස්ස පතිතෝසුමනෝ විපාකං පටි සේවතිති සියලු දෙනාටම පින්බර සැන්ඩවක් වේවා කියල මම මහා සංගරත්නය වෙනුවෙන් පළමුකොට ආශිර්වාද පමණුවනවා ප්‍රාර්ථනා කරනවා. අපේ පිංවත් පත්මාසිවපාලෙන් අම්ම ඇතුළු මේ ශ්‍රද්ධාවන්ත පිංවත් පිරිස අද දවසේ ජීවිතයේ අනුස්මරණීය මහා පින්කමක් මේ සිද්ධ කරන්නට ය දුනේ විශේෂයෙන් අපඉදිරියේ වැඩසිටින ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැත්තම් ඒ උදෙසා මේ බොහෝමම ප්‍රසාධ එලවන පිළිමවහන්සේ අත් පූජා කරලා අද මේ උතුම් මල්පූජාාව සිද්ධ කරලා ඒ පිළිබඳව උතුම් දහම් කත්ථාවකට සවන් දෙන්නයි බලාපොරොත්තුවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලාා මේ උතුම් බුදුසසුනේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා තුන්නම. මේ මුළු ලෝකයට දෙවිිමිනිසුන්ට වන්දනාමාන පූජා කිරීම පිණිස ඒ කාන්තයෙන් ලැබෙනවා කියලා. ඒ ධාතුන් වහන්සේලා වරගතුන තමයි සාරීරික පාරිභෝගික උද්දේසික කියන ඒ ආකාරතුනෙන් අපට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඒ අස්ති ආදී දාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන ලද සියළු දේවල් සිවරු පරිගේ දේවල් ඒ වගබෝධීන් වහන්සේ ඒවා පාරිභෝගික ධාතුන් වහන්සේලා ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේ හඳුන්වාදීම පිණිස හදන පිි වස මැටිපිළිම පෙති පිළිම ය වගේ ශෛල මේ පිරිම මැනික්‍රත්තරං වගේදේවල්වලින් හදන පිළිම වහන්සේලා උද්දේසික ධාතුන් වහන්සේලා. එතකොට අද මේ පින්වත් අම්මා ඇතුළු මේ පිරිස මේ විදියට මේ පූජා කලි උද්දේසික ධාතුන් වහන්සේ නම. කාට වුනත් මේ පිළිම වහන්සේ දිහාබලලා අධ්‍යක එකතු කරලා වැඳල්ලා මහාපින් බලයක් මහාපුුණ්්‍ය ගංගාවක් එකම වැඳුමකට නමුත් එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පින්කම සුළු පටු පින්කමක් නෙමේ. සංසාර ගමනේ මේ පින්වත් අම්ම ඇතුළු හැමෝටම ජාති ජාති බුදුරජාණන් වහන්සේලා මොන ගැසෙන. පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැසෙන, මහාරහත් අන් වහන්සේලා මුණ ගැසෙන්ට හේතු භෝත වන අග්‍රගණයේ මහා පින්කමක්. මේ පින්කම දස්සන අනුත්තරිය පින්කම. දැකීම් අතරින් ඇස් දෙකෙන් බලන දේවල් අතර උතුම්දේතමයි, බුද්ධ රූපය. බුද්ධරූපය බලන්න කෙනෙකුට අවස්ථාව ලැබෙනවා කියයා නේක සුවිසාල පිනා. ආන්නේ උතුම් දස්සනානුත්තරිය කුසලය බොහෝ දෙනෙකොට උපදවා දෙමින් තමයි මේ මහා පින්කම සිද්ධ කරන්නට යෙදනේ. එනිසා මෙව්වා ජීවිතේ, හැම දෙනාටම හැමෝටම හැම කාලයකම කරන්න ලැබෙනේවා නෙමෙ මනුස්සලෝක උපත්තියක් ලබපු කාලෙක, බුද්ධසාසනයක් පවතින යුගයක ශ්‍රද්ධාවෙන් තෙරුවනු සරණගිය කෙනෙකුට පමණයි මේවාගේ පින්කම් සිද්ධ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. එනිසා කල්ප කෝටි ගණනක් ගෙවුනත් නොලැබෙන අවස්ථාවක් තමයි අද මේ පින්වත් අම්ම ඇතුළු හැමෝටම මේ විදිහට ලැබිලා තියෙන්නේ. සම්බුද්ධ ාසනයේ සිතපහදවාගෙන රැස්කරෙන පින අපි හැමෝටම මේ ජීවිතයෙන් සමුගෙන යන පරලෝ ගමනේදී පුදුමාකාර විදිහයට උපකාර වෙනවා. පරලෝ ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළ පිහිටා උපයාගත්ත කුසල ශක්තිය ධනයක් වෙනවා. පරලෝ ගමනේදී, මේ උතුම් බුද්ධසාාසනයේ පිහිටා රැස්කරගත්ත පුුණ්්‍ය ශක්තිය අපට අස්වැසිලිදායක සැනසිලිදායක. කවරනයක් බවට පත් වෙනවා. තින් එනිසා මේවාගේ පින්කම් සිද්ධ කර ගත්තහාම අපි අපේ ජීවිතවල හිස් නොවූ ගමනක්. දුප්පත් නොවූ ගමනක් යන්නට ඒකාන්තයෙන් සුදුස්සන් බවට පත් වෙනවා. තවත් විදියකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධීද විත්තං පොරිසස්ස සෙට්හං මේ ලෝකෙ උපන් මිනිසාට ශ්‍රේෂ්හම ධනය තමයි ශ්‍රද්ධාව කියලකයන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ ඇතිවන්නා ව පැහැදීමටයි ශ්‍රද්ධාාව කියල කියන්නේ. ආ්‍ය චිත්තා ප්‍රසාදේ නැත්තන් තුනරුවන් ගෞරවේ යමෙකුගේ හදමතයේ තියෙනවන්නං ඔහු මේලෝකෙ ශ්‍රේෂ්ඨ ධනවතෙක්. අස්සම සම සම්පත්ති ලාබියෙක් වෙනවා. හේතුවතමයි ඒ ශ්‍රද්ධාවනිසා ඔහුගේ ජීවිතයට පිං උල්පත් පෑදෙනවා. බුදුරජාණන් වහන්සේ සරණයන්ටත් ලැබෙනවා ධරමය සරණයන්ටත් ලැබෙනවා සංහරධනය සරණයන්ටත් ලැබෙනවා සීලාදී ගුණපුරන්ට ලැබෙනවා ඇසත්පුර සයාගේ කල්්‍යාන මිත්‍රයාගේ ඇසුර ලැබෙනවා තබ බොහෝ පින්කං කරගන්න ජීවිතය අවස්ථාව ලැබෙනවා. එනිසා ඒ ්‍රද්ධාව නැමැති ධනය කියන එක අපි හැම දෙනාටම අවශ්‍යයෙන්ම තිබිය යුතු ධනයක් න්නේ ධනය මේ පින්වත් අම්ම ඇතුළු මේ පවුලේ මේ අයගේ හදවත් වල තියෙනවා. ඒ ්‍රද්ධා ධනය දරාගෙන තමයි මේ බඳු පින්කම් සංහෝ පස්ථාන බුද්ධහෝ පස්ථාන මේ උතුම් බුද්ධසාාසනය සිද්ධ කරන්නේ. එදා හිටපු උදවියත් මේවාගේ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ජීවිත ටැපකරමින් මහා පුදුම විදියේ පරිත්‍යගයන සිද්ධ කලා. ඒ කාලි හිටපු දුප්පත් පොහොසත් කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේට පුදුමාකාරග ගෞරවාදරයකින් සැලකුවා වන්දනාමාන කලාා සිව් පසේ පූජා කළා. ඒ මිහිරි බුදුබන්න ස්ු්‍රභණය කළා. ඒ භාග්‍යබතුන් වහන්සේට දෙවියන් සහිත ලෝකයම ප්‍රසංසා කළා ගෞරභ කලාා නමස්කාර් කලා ඒ අතරට කලා තුළකින් බුදුරජාණන් වහන්සේගේ ගුණ නොහඳුනන ධරමයේ ගුණ නොහඳුනැන සංඝරත්නය ගුණ නොහඳුනන මිත්‍යා දෘෂ්ටිගත්ත පිරිසකුත් හිටිය. හි පැදි පරික්හිටිය මති්‍යයා දුෂ්ටියෙන් යුතුව තුනරුවන් ගුණ හඳුනාගන්නේ නැතුව තුනුරුවන් වහන්සේලට අපහා සෝපහස කරමින් කටයුතු කරපු. විික්‍ෂූන් වහන්සලගේ පැත්තයෙන් ගත්තු දෙවදත් තෙරුන් වගේ අය. ගිය අයිගේ පැත්තයෙන් ගත්තුවතින් ඔය ඒකාල් හිටපු ඇැම් මිසදිටු බ්‍රාක්්මණගොර බුදුරජාණන් වහන්සේට අපහා සෝපහස කලා නින්දාා කලා. එනමුත්තේ කිසිම නිින්දාවකින් තතාාගතයන් වහන්සේ සැලු නෙනෑ. සිම කාරණයකින් බුදුරජාණන් වහන්සේ කම්පා වනේ නෑ කිසිම ප්‍රසංසාාවකින් කම්පාවනෙත් නෑ නනිඳාවෙන් කම්පාාවුනෙත් නෑ ඒකයි තතාගතයන් වහන්සේට තාදී කියන්නේ ලාභාලාभේතාදී තතාගතයන් වහන්සේ ලාබයේද අලාබයේද සැලෙන්න්නේනෑ ඒබගේම යසේ පිතාදී අයසේ පිතාදී නිදාාවේ සැලෙන් ෙද නෑ ප්‍රසංසාාවය අමුතු ඇසැලීමක් හෙලවී මක් නෑ ඇ සුක්හේ පිතාදී දුක්හේ පිතාදී සැපසම්පත් ඒයනි පැවිද්දකුට සිල්පස්ස ආදිදේ ැබෙනවන් ඒව ලැබුණයි කියලා අමුතුවෙන් ආඩම්බරවෙන්න නෑ නො ලබුණ කියලා අමුතුවෙන් දුක්වෙන්න නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සගේ තාදී ගුණය. ආ්‍ය ගුණභාරය ධරමින් තමයි භාග්‍යිවතුන් වහන්සේ ඒ මහාමුළු ලෝකෝපකාරය සිද්ධ කළේ. බුදුරජාණන් වහන්සේ තරම් නිින්දා ලබපු කෙනෙක් නැති තරම්. ඒ තරම්ම බරපතල නිින්දා ජීවමානු බුදුරජාණන් වහන්සේ ඉදිරියටට පැමණුුණා. එ නමුත් අතාාගතයන් වහන්සේ කිසිවක් ගණන් නොගෙන දරම සංවේගේ ඔපදවාගෙන ඒ සියල්ලට බොහෝම මෛත්‍රියෙන් මහුණ දුන්නා. පාගෙවතුන් වාභ්‍ය දේශනා කළා මම මේ ලෝකෙ කාසමගවත් වාද කරන්නේ. ලෝකෝච්ච මයා විවදති. හැබැයි ලෝකය මහාවාදවිවාද කරන්න. එනවා නමුත් මමවාද කරන්නනෑ මක් නිසාද. සතාගතයන් වහන්සේ සෞ් කෙලෙසුන් නසා. සියල්ල අවබෝධකොට ශාන්තමා නිවනින් සැනසිලායි ඉන්නේ. කෙලෙස් නසපු උතුමන් වහන්සේලාට වාදනය විවාදනෑ. කෙලෙස් නසපු උතුමන් වහන්සේලාගේ හදසන්තානවල කෙලෙස් කසටනෑ දවේශයනෑ කෝපේනෑ වෛරනෑ පලිගන්නා චේතනානෑ. එනිසාය උතුමන් වහන්සේලාගේ හදමක් නිසල පොකුලක් පකුණක් වගේ. නිසල ජලතලයක් වගේ. ඒ වගේම සීතල දියපිෙරුුණ කැළැඹවාට කැලැඹෙනි නැති රොන්මඩ කැටකැබිලිෙති බොරදිය නැති පොකුුණක් වගේ තරම්ම පවිත්‍රයි පාරිෂුද්දයි. ආන්නේම හදපතකින් තමයි බදුරජාණන් වහන්සේ මේ මනෝහර දරමය දෙව මිනිසුන්ට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පහළවෙලා මේ මුළු ලෝකය ආමන්ත්‍රණයකොට කියලා දුන්නේ. මිනිසාට දෙවියාට බ්‍රහ්මයාට සත්වයාට සන්තෝෂයේ. ෘපතියේ ඒවගේම සැනසිල්ලේ මාාවත විවර කරගන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය නැත්තම් පිවෙත් ප්‍රතිපදාව ඒට කියනවා උතුම් දහම් ප්‍රතිපදාව කියලා. නිවන් මාර්ග නැත්තන් සුගති මාර්ගයේ. එම නැත්තන් සැනසිලි මාරගේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන කාගෙන්වත් ලෝකෙ කාටවත් හිංසානය. ඒ මාර්ගේ ගමන් කරන පැවිද්දා හෝ ගිහියා ඕ අනුන්ගේ දේවල් හොයන්නේ නෑ තමන්ගේ පිරිසිදු භාාවය අපිරිසිදු භාවය විමස බලබලා තමම් පාර්සුද්ධ හදමතක් ඇති කෙනෙක් වෙන්නට කල්පන කරවා සුද්ධින් අසුද්ධීම පච්චත්තං නාං්‍ය අනෝ විශෝධය කියන උත්තම ප්‍රතිපදාවේ පිහිටනවා ඉතිං එනිසා ඒ බුදුරජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා අන්න එබන්ු උත්. ඇම පාරිශුද්ද පිළිවෙතක් මයි මේ මුොළු ලෝක යට දායාද කළේ. එනිසාම ඒ පාරිශුද්ධ මාවතයේ ගමන් කරන උදවයට ඒ බුදුරජාණන් වහන්සේ දැකීම ඒ බුදුගුණ ඇසීම සම්බුද්ධ පූජා පැවැතුවීම බුද්ධා ලම්බන ප්‍රීතිය උපදවා ගැනීම පුදුමාකාරවිදිී අස්වැසිලි දායක සම්පතක් වුණා. බුද්ධා ළම්බන ප්‍රීතිය ඒ හැම හදවතකම ධනයක් බවට පත් වනා. සමහර පින් ඇති උදවිය එදා බුදුරජාණන් වහන්සේට පූජෝපහාර කළේ ජීවිතය පරි්‍යයාග කරලා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩඉන්න කාලේ. එක්තරා උපාසකවරය හිටිය හරම ශ්‍රද්ධාවන්තයි. ඒ උපාසකතුමා. තුනුරුවන් කෙරෙහි බෝම ගෞරවයි. ඒවාගේම බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය ශ්‍රවණය කරනවා. හැබැයි එතුමා දුප්පත් කෙනෙක්. මොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ උපාසකතුමාගේ රැකියාව තමයි හැම උදෑසනකම උදේවරුවකම බිම්බිසාර මහා රජතුමාගේ රාජ මාලිගාවට මල් සැපයිීම. එම නැත්තං ඒ රජතුමාගේ සහ රජ බිසෝවරුන්ට ඒ කොන්්ඩයාදිය සරසන්න මල් සැපයීම සමන්පිච්ච මල් වගේම සපයන සුවඳ මල්වර්ග සපේනවා. ඉතිං එතුමා එහෙම කරල්ලා හැමදාකම කහවනු අටක වේතනයක් ලබනවා. ඒ කහවනු අටෙන් තමයි තමන්ගේ භාරිාවත් දරුවනුත් පෝෂණය කරගෙන දම්පැන් පෝජාකරණයවත් කරගෙන ජීවත් වෙන්නේ. ඉතිං හැමදාම වැඩට ගිල්ල මල් අරගෙන මල් නනිලාගනයවිල්ල ඒ මල් රජතුමාර් දීල රාජ ාහන්ඩාගාරින් ලැබෙන වැටුප ලබාගෙන ජීවත්වන අතර. එක දවසත් උදෑසන කාලෙ මල්ගේ පහන්දුරින් අවදිවෙලා ගියා. උදයසනම අවදිවෙලා මල් අරගෙන එන්ට ගිය. ගිහිල්ලා හරියටම මේ උපාසකතුමා එතුමාගේ නම තමයි ස සුමන උපාසකතුමා නැලිවලින් ගත්තොත් මල් නැලි අටක් රැගෙනේ එනමදැන් බිම්බිසාර රජතුමාට ලබාදීම පිණස. ඒවඔක්කෝම සමන් පිච්චමල් සමන්මල් සමන්මල් සුමනමාලක සුමනමාලා සමන්මල්. එතකොට මේ සමන්මල් නැලි අටක් අරගෙන එනකොට එදා දවසේ උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහ රහතන් මහන්සේලා පින්්ඩ පාතෙ වඩිනවා. කොහෙටද වඩින්නේ රජගා නුවරට. රජගා නුවර නගරය ඇතුළේ ප්‍රාකාරයෙන් ඇතුළේ ජනගානය කෝටි නවයයි. එතකොට ප්‍රාකාරයෙන් පිට ගම්නියන්ගම්මල ජනගානය ගත්තොති තවත් කෝටි නමයයි. එතකොට මුළු රජගා නුවර වටපිටාවේ ජනගානය ඉන්නවා මිනිසුන් කෝටි නමයා. තොකො නව ෝටියක මහා ජනකායක් සහිත නගරයක් තමයි ඔය රජගානුවර කියලා කියන්නේ. රජගානුවර රජකරපු රජතුමා තමයි, බිම්බිසාර මහා රජතුමා. බිම්බිසාර මහා රජතුමා තමයි, බුදුරජාණන් වහන්සේ ගිහිගෙදරින් සිද්ධාර්ථ කුමාරයා ලෙස ඊගෙදරින් නික්මිලා ඔය රජගානුවරට වැඩම කලා මේ දුුස්කරා ක්‍රියාකිරීම පිණිස. අදගානුවරටකි වේ ප්‍රදේශයට. කොට අන්න ඉස්සල්ලාම ඒ රජගානහට වැඩි ගමනෙද. ඒ බිම්බිසාර මහා රජතුමා මේ සිද්ධාර්ථ කුමාරයාගේ රූප සම්පත්තිය ගුණසම්පත්තිය ඒ තේජස් ස්තේජස දැකල්ලා ආරාධනාවක් කලා මගේ රාජ්‍යෙන් භාගයක් උපවහන්සට ලබාදන අපි හෞුලේ රජකම් කරමුගේ ආනේ වගේ රජගෙනෙ. නමුත් ඒ වෙලාබේ බුදුරජාණන්ම පෙනනත්තන් සිද්ධාර්ථ කුමාරයා ප්‍රකාශ කළේ මම රජසපක් අතහැරදාල තමයි මේ තවස්. ඇත්තම්මේ පැවිදිජී ජීවිතයට ආවේ. එනිසා මට රජකමකින් අමුතු ප්‍රයෝජනයක් නෑ මම ආවි ලෝතුරා බුදු බව ලබා ජීවිතවබෝධය ලබන්ට. අන්නේ වෙලාවත බිම්බිසාර රජතුමා ප්‍රකාශ කළේ එසේවී නම් ස්වාමීනේ බුද්ධ රාජ්්‍යයට පත්වෙලා. ඉස්සිස්සෙල්ලාම පලමුකොට මගේ රාජ්‍යට වඩින් ටඕන බුදුබව ලබා පළමුකොට, මගේ රාජ්්‍යට වැඩම කරන්න කියලා බුදුවෙන්නත් කලින් ආරාධනා කළා. ආන්‍ය ආරාධනා පිළිගත්ත සිද්ධ අර්ථකුමාරය පස්සේ අවුරුදු හයක් දුස්කර ක්‍රියා කරලා මහා දුකක් හුලල ඒ දුක අවසානයේදිී ලෝතුරා බුදුබාව ලබල ඉස්සිස්සෙල්ලාම රජගානුවට වැඩම කලා. ක්ෂෝහිනී ගණනක මහ ජනකායක් සමඟ බිම්බිසාර රජතුමා පෙරගමන් කලා. ඒ වෙලාවෙ දේශනා කරපු බන අහලා බිම්බිසාර රජතුමා සෝතාපන් ආයෙ ස්්‍රාවකයකුණා. ඒ නගරේ මහාජනකායක් මාර්ගඵල ලාභීව ආර්යන් වහන්සේලා බවට පත්වනාා. ඉන් නික්බිතිබ රජගාන් නරට වැඩමවාගෙන ගිහිල්ලා වේළුවනා රාමේ නැමැති. බිම්බිසාර රජතුමාගේ රාජකීය උද්‍යානය ඉස්සිස්සෙල්ලාම මේ බුදු සසුනේ පළමු මහා ආරාම පූජාව ලෙසින් පූජාකරාණට යදන භාග්‍යවතුන් වහන්සේට. අන්න ඒවාගේ මහා පිංහති රජ කෙනෙක් තමයි ඔය බිින්බිසාර මහා රජතුමා කියලා කියන්නේ. ආනෙ රජතුමාගේ රාජ මාලිගාාවඩ තමයි මේ සුමන මාලාකාරත්තුමා හැමදාකම මල් සපයන්නේ. එතුමා සත්පුරු සයි දුපත් වඋනත් හදවත පෝසත් වූ ගුණ සම්පන්න උපාසකවරේ. ඉතින් මේ උපාසගතුමා උදෑසන මල්ලරගනයනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා පිින්ඩ පාති වඩිනවා. බුදුරජාණන් වහන්සේ පිණඩ පාති වඩිනවා ආකාර දෙකකි. එක් ආකාරයක් තමයි ඒ සම්බුද්ධ රස්මි මාලා පිටතට විහිදන්නට නොදී. සිවර ඇතුළේ හකුලා ගන්නවා බගේ සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේ නමක්. වගේ පින්ඩ පාතිෙ වඩිවා. එතකොට බුද්ධරස්මි මාලා නැගෙන්න්න ඉඩ දෙෙන්නේෙනෑ. අධිෂ්ඨාන කල ටිකවෙලා ඒ වෙලාවේ නතර කරනවා. ඒහම පින්ඩ පාති වඩිනවා එමනැත්තන් ගමන් බිමං වඩිද ේම වඩිනවා. ඔය අංගුලි මාල වගේ දමනය කළ නන්නහෙම තමයි වැඩිය. පුක්කු සාතී කොළ පුත්‍රයා බලන් අහෙම තමයි වැඩම කලින්. ඊළඟට සමහා අවස්ථාතියනවා ඒ බුද්ධ රස්මි මාලා දිගන්තයට වහදුවමින්. ලබීත ලෝහිත ෝදාාත මාංජිෂ්ට, ප්‍රභාස්වර ඒ රශ්මි මණ්ඩලේ වීදෙන්ට හරිනවා. ඒවගේම සීර්ස මණ්ඩලේ නිල්පාට් රැස්ධාරාවක් අහසොට වී දෙෙනවා. තොල්පොටවල් විවර කරනකොට සුදෝ සුදු බුදු රැස්ධාරාවක් වහිදෙනවා. සිරි පතුල්වලින් ඒ ඒ ආකාරේ රැස් මඩුළු නැගෙනවා. ව්‍යයාමත් ප්‍රභාසීති හස්ථ ප්‍රභා, අනන්ත ප්‍රභා කියන ඒ රැස් මඩුලු අතරින් බුදුරජාණන් වහන්සේ වඩිනකොට හරියට හඳමඩල්ල මහා පොළොවට පාත්තුුණ වගේ පුදුමාකාර චිත්ත ප්‍රසාධයක් ඇතිව වෙනවා. ඉතින් එදා දවසි පින්ද පාති වැඩියේ ආ නිබඳු රැස්විහි දෙන්න සලස් වලලා. එතකොට රැස්මඩුලු දිිගන්ත පැතිරිරලා යනකොට මුළු රජගා නුවරම ආලූකමත් වෙලා. විවි ධාකාර වරණ දාරාකිරණ කදම්බයක් ඒ මේ අතදුවනවා. ගේබල් දොරවල්. පැතිවලට නියංගම් තියෙන පැතිවලට නගර ප්‍රාකාර අතරින් අහස් කුසෙන් මේ රැසමරලු නැගෙනකොට මිනිසු පුදුමයට පත්වෙනවා. ඉන් නික්බිතිව සමහර අවස්ථාවල පිින්්ඩ පාත පූජාකරාන්න බුදුගුණ කියා විශාල පිරිසක් මඟද දෙ පස්සේ කරප්. ඉතිං එදා දවසේ මේ විදිහට පඩිනවා. වඩිනකොට හරියටම අර සුමන මාලාකාරයාට බුදුරජාණන් වහන්සේ සම්මඛ වනාා. සම්මුක වනාට පසේ මේ දසුන දුටු ඒ උපාසකතුමා. බුදුම විදිේ චිත්තත් ප්‍රසාධයක් ඇති කරගත්තා. එන් මේ දසුන දැක්කහම ඕන කෙනෙකුගේ හිසපාත් වෙනවා. ඕන කෙනෙකුගේ දෑර් නල්ලට එකතු වෙනවා. ඕනම කෙනෙකුට බුදුගුණ කියවෙනවා යිතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා ඕන කෙනෙකුට බුදුගුණ කියවෙනවා මක් නිසාද ඒ දසුන ඒ තරම්ම ලස්සෙනයි. ඒ තරම්ම සිත් නිවාලන දර්ශනයක්. ඒ තරම්ම හිත සනසාලන දර්ශනයක් තමයි බුද්ධ දර්ශනය කියන්නේ. ගේ රහතන් වහසේලා පේලියට වඩිනකොට ඒ සංසුන් ඉඳුරන් ඒ සංසුන් ගුණ දකිනකොට මිනිසුන්ගේ හිත් නිමිල්හයනවා. ඒ වගේ අවස්ථාවක දේශනා කරන එකම බණපදයකින් නමුත් මගඵල ලාබි ආර්යන් වහන්සේලා බිහි වෙනවා. සෞ කෙලසුන් නසා බහෝ දෙනා අග්‍ර අමාමහා නිවනිින් තැනසෙනවා. ගිහි පැවිදි සියලු දෙනනාම්ම අන්නන්නේේවාගේ අවස්ථාවක් දැක්කකාම සිත පහාදවාගෙන පුදුම විදදිියයේ පින් ්‍රස් කරනවා. සමහාරවිත අහසි පියාමගනියාන කුරුළු සමූහයා පවා, පොළොවට පාත්වෙලලා මිහිරරි හඬ නංවමින්. බද් පූජාසිදධ කරනවා. අහස්කුසේතියන ඇතැම්මට අව්ව රස්නේතියනවන වලාකුල් වැවිල්ල එක මුහා වෙනවා. දූවිිනිි ඇවිශ්ච්ච ිමක්නං බුදුරජාණන් වහන්සගේ බුද්ධානු භාවෙන් හිරි පොද බැස්සක් මෙහලා, ඒ දූවිල් යොක්කෝබ සංසිින්දෙනවා. වේගවත්තො සුළඟ හමනවඩක් ඒ සුළඟ නතරවෙලා සීතල මද පවනක් හමනවා. ඒ බුදුරජාණන් වහන්සගේ ඉෘධිය. ඊළඟට ඒ නගරේ ෝ ඒ ගමේ හෝ යම්බදු වාදන බහන්ඩ තියෙනවනම් එව්වා වාදනය කරන්න කෙනෙක් නැතුව ඉබේම වාදනය වෙනවා. ඒකතමයි බුදු බලය කියන්නේ. ඒවාගේම මිනිසුන්ගේ කනකර පලන් ආභරණවලින් ඒ තැස්විහි දෙන්න පටන් ගන්නවා. ඒවාගේම ඒ නගරේ ඉන්නවනම්. ශ්භයෝ හස්තීන් වගේයාය නාදකරන්න පටන් ගන්නවා. குුරලු සමූහයා නාදකරන්න පටන් ගන්නවා. ඒ හමන මද පවනට ඈත වනාන්තරවල තුරුවාග මල්වතුවල තියෙන මල්පෙති මල් කෙසරු හුළගේෙන් පාවෙල ඇවිල්ලා. බදුරජාණන් වහන්සේ වඩින මාවතට ඒ මල්පැති මල් කෙසරු වැටෙනවා. ඒවාගේම වඩින ාවතිය බලගොඩැලි තියෙනවනම් ඒ වලගොඩලි යොක්කෝම සමතලා වෙනවා. ඒවාගේම ඉතාම් සුමට ඉස්පරසයක් සහිත වැලි මාවතක් වගේ සේද මාවතක් වගේ පොලවට බොමු තුරුණු ඇතිරුවාගේ මල් පැති බලින් නැතිරෙනවා. ඒවාගේම මගද දෙපසට නැමිලා තියෙන අත්තු අකුල් කටු මුල් ගල්තියම වන ඔොක්කෝම ඉවත් පෙනවා ම. පුදුම මංගල්ලයක් පෙන්වතු. ඒක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට විතරයි. ඒ ඉෘදිය පෙන්ව මිනිනේමනැත්තං ඒ ඒ චාරිකාව වඩිනකොට ඒ ආනුභාවය පෙන්නවවි මඩිනකොට විතරයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දා වැඩම කළේ. ඒ අවස්ථාව දැක්කට පස්සේ ඒ මිනිස්සුන්ට ඒ නගර වාසීන්ට අප්‍රමාණ සතුටක් සන්තෝසයක් ප්‍රීතිමත් බවක් ඇතිවුණා. අප්‍රමාණ සැනසිල්ලක් ඇතිවුණනා. ඒ උදවිය මොකද කලප පුළු පුලුවන් විදියට මල් පහන් අරගෙන දානේ අරගෙන භාජන අරගෙන මාර්ග දෙපස එකතු වෙලා පූජාකරන්න පටන ගත්තා. සමහරු තමන්ගේ උත්තුරු සලු අරගෙන හස හොලවනවා. සහරු අත්පොල සන්දනවා සමහරු සාධකාර නංවනවා. සමහරු මාර්ගයට මල්ලිසිනවා සමාරු විතිපිසෝ භගවාදී වසිින් ශද්ධනගල බුදුගුණ කියනවා. සමහර අම්මල දරුව කීලිගන්න නැවිල්ල ළමයින්ට පෙන් වනවා. නිදාාගනන්න පුංචි දරුව අවධි කරගෙන ඇවිල් බ දුරජ හස. පෙන්වෙනවා. ඒවාගේම මිනිස්සු කම්කරුව ඒ වැඩපොක්කෝම නතර කරලා බුදුරජාණන් වහන්සේ බලන්ටේනවා. ආනන්නේඒක මහා ඉරදිිය. ඒක දකින්නම හා පිනක්තියෙන්නොනි. කාරයන් ඒේකදකින්ට හම්වන පින්නතියට පමණයි දකිට ලැබෙන්නේ. ඉතින් එදා සුමන මාලා කාරතුමා මේ බව දැක්ක දැකලා මෝට අප්‍රමාන සන්තෝසයක් සතුටක් ඇතිවුණා. දැම් මහ කල්පනා කරන මේසා ඉරදියකින් වඩින මේසා ආනු භාාවයකින් වඩින බුදුරජාණන් වහන්සේට මමාද මොනපූජාවක්ද කරන්නේ මහොදුදපත් අතේ ආහාර පාන නෑ පින්ඩපාතිට පූජා කරන්න. වෙන යම්මූ දෙයක් ඔහු සතුව නෑ පූජාකිරීම පිණස. හැබැයි හුගේ තියෙනවා පැසේ නැලි අටක සමපිච්චමල් ප්‍රමාණයක් නැත්තන් සුමනමල් ප්‍රමාණයක් නැලි අටක ප්‍රමාණයක් තියෙනවා. තින් දැම් මේ මල්තික අරගණයන්නේ රජතුමාට. හැමදාම අනිවාරය මේ මල්ටික සපය අන් ඩෝනි. එහම නැත්තම් දඩුවම් කරනවා. නිසා රජතුමා කියන්නේ යම් විදධියකින් වැැද්දක් අවුනුත් ඒ මෝහතේදීම දඩුුවම් නියම කරනවා සමහරවස්ථාව ඒවාගේදයකට මරණීය දන්ඩනය වනක්ත් දෙන්න ොළුවන් රජවරු.ඒ රාජ බලයේ රජ උදහසට ලක්වුණොත් ඒම දේවල් සිදධ වෙනවා. ඉතින් නැනිසා දැන් මේ සුමන උපාසක තුමා ගල්පනා කරනවා දැම් මට තියනක්මදේ තමයි ල්ටිකයි. මල්ටික ැම් ට පූජා කරන්න පුළුවන් බදුරජාණන් වහන්සේට. එනමුත් මේ මල්ටික පූජාකලො ්‍රජතුමාගේ මට මරණය දන්ඩනය වනත් තෙල්ලවෙන්ට පුළුව. මොකද දාදාවසේ මල් නැති වුණත් ිස්ෝවරුන්ගේ කොන්ඩේ රජමාලිගාව සරසන්න මල් නැතිවුනොත් ඒක ලොකු වඩුව. එනිසා රජතුමාගේෙන් ප්‍රබල්ල දඩුවක් මට හිමවෙනව නොවනු මානය කෙළ මහකල්පනා කළ. අන්නේ වෙලාවේ සුමන උපාසකතුමාගේ හිතට අදහසක් එනවා. යම් විදිහකින්. මේ මල් නැලි අට රජතුමාට දුන්නොත් මට ලැබෙනවා කහ වනුුවට. ඒක යන්තං එක දවසක් දෙක් ජීවත් වන්නට ප්‍රමාණවා. හැබැයි මේ මල්තික බුදුසිරි පාබියස පූජා කළොත් මොකද වෙන්නේ කල්ප ගානක් මට සැපතටඒක හේතු භෝත වෙනවා. කල්ප ගානක් දුගතිය නොයන්න. කල්ප ගානක් සැප සම්පත් ලබන්න මට ඒ දෙවමිනිස් සැප ලබා කෙලවර ශාම්ත නිවන් සැප ලබන්නත් ඒ හේතුවෙනවා කියලා. මේ උපාසගතුමා කල්පනා කලා කල්පනා කරලා රජතුමා මට කරන දෙයක් කරපුවාවෙ. අත්පා කපා දැම් මුොත්කමක් නෑ. ඒවාගේ මේ රටින් පිටුහල් කලත්කමක් නෑ. මගේ ජීවිතය නැතිගලත්කමක් නෑ. මගේ අඹුදරුවන් සහිතව ජීවිත නැතිගලත්කමක් නෑ. අදනම් මම බුද්ධ පූජාවක් සිද්ධ කරනවා මේ මල්ටිකෙන් කියලා මේ මල් පැස ගත්තාතට. අරගෙන දැම් මේක නැලිය අටක් තියෙනවා. එක නැලියයක් එක අතක ගන්න පුළුවවාන්. හකුල ගත්තුත් එකක් නැලියක් එක අතකට ගන්න පුොල්වා. දැම් ගුදුරජාණන් වහන්සේ රැස් මඩුළු අතරින් වඩිනකොට මේ උපාසකතුමා එක මල් නැලියයක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස පූජාවේවා කියලා ජීවිතය පරදුවට තබා මේ මල් දෝත ඉස්සා. මල්ටික පූජා කලා. ඒක මහා පුදුමාකාර් ආස්්චරයක් ඒ මල්මිට බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ සිරස් මන්්දලයට ඉහලින්. සිරස් මන්දලයට ඉහලින් ඒ නටුටික ඇතුළටත් ප්‍රතිසික පිටටත් පිටන ආකාරයෙන් වියනක් සේ අහසේ පිහිටිය. දැම් බුදුරජාණන් වස වඩින්න වඩින් එක මලක්වත් බිම වැටන්නේනෑ. සිරස් මණ්ඩලේ මල් වියනක් සේ සුවඳ හමහමා පිටල තියෙනවා. ඒවාගම මේ උපාසකොතුමාට ඒක දැක්කහම පුද්දුම සතුටක් ඇතිවුණා. දෙවැනි මල් නැලියාරගෙන ඒ දෙවැනි මල් නැලියත් පූජා කලා. ඒ විදිහයටට මල් නැලි අටම පූජා කලා. එක අතකට මල් නැලි දෙකබැගින් අරගෙන අවස්ථා හතරකදි පූජා කලා මල්නැලිට මල්නැලි දෙකබැගින් අවස්ථා හතරක පූජා කරනකොට එක මල්නැලි දෙක් සිරස්මන්දලයට ඉහලින් සිරස්මන්දලයට යලින් සුදු මල් වියනක්ෂේ පිහිටිය. ඒවාගේ අනිත් මල්නැලිටික දකුණු පැත්තින් ල් නැලිදක් දුණු පැත්තිෙෙන් හරියට . ඉතාම ස්වේතවරණ ප්‍රදී තිරයක් එල්වාගේ වියනක්කාරයෙන් පිහිට පිටි පසිනොත් එෙමයි දුණු පැත්දැනොත් එහෙමයි ඉදිරියෙන් පමණයි පිහිටේ නැති ඉදිරියෙන් බුදුරජාණන් වහන් ෙට මාර්ගේ පේනවා. එතකොු දැම් භහග්‍යි තුන්ස වඩිනකොට පිින්වතුනි විශාල මල් ආසනයක් නැත්ත මල් වියනක් යටින් වඩිනවා වගේ. මල්වියනක් ඇතුළි බුදුරජාණන්වාසේ වැඩිනාකාරය තමයි පේන්නේ. ඒ වගේම ඒ ශ්‍රීීමත් සරීරයෙන් පැතිර නැගෙන ්‍රශ්මි දහාරා අර මල්වල හැපිලා. ඒ මල්වල ස්පර්ස වෙලා ඒ මල්වලවරණය විවිධාකාරයෙන් පේන ගත්තා. සාමාන්‍යෙන් ඒ මල්ටික සුදුයි එනමු නීල පීතාදයේ රැස් වැදිලා. ඒ ල්ිකාාතරින් විද්ව විචිත්‍රවර්ණ විකතීන් මතුවෙලා පේන්න පරන්ගතේ අතරින් බදුරජාණන් වහස බරිනකොට අ රැස් විහිදන රස්මි ම්ඩලය සරීරයෙන් තල්කඳන් වගේ ප්‍රමාණින් ඒ සරීරයේ ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂනා කළ ඉදිරියට වෙල අහස්කොතේ විසිතුරු සිත්තම් අවමින් තමයි ඒ රස්මිකදම්බේ ඇතට විහිදිලායන්න. දැන්ම මාලා කාර්තුමා සුමන මාලා කාර්තුමා මේ සියලු මල් නෙ ටික පෝජා කරලා පසංග පිටුවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කර. දැන් මේ මල් වියන බුදුරජාණන්වාසේ වඩින වඩින දිසාවට ගමන් කරනවා. ඒක හරිම ආස්චරයක් සුළඟටපත් වෙනයාම් හේතුකින්ත් එකක් මල්ලක් ඉවත්තට විසි වෙන්නේනෑ. ද කෙකුගේ බලය කොමද කියලා. එතකො දැම්මේ උපාසකතුමාම මේ බව දැකල සතුටු වෙලා අනුමෝද මෙලලා ටිකදුරක් ගමන් කලා. ගමන් කලලා ඒ මෙම අතර වුණ මිනිස්ු මොකද කරේ මග දෙ පස බුදුරජාණන් වහන්සේට ඉදිරියෙන් මිහිරි බුදු ගුණගී කිය කියා. නොුව ඒක් ආකාරේ පූජෝ පහර කර කර ස්තුතියි ඝෝෂා නංවම මිනිසු පාර් දෙපැත් එකතු වෙලා. එතනදී සඳහන් කරනවා දහ අටකෝටිය ජනකා යතරින්. අතේ දානේ භාදනයක් පින්ඩ බාත භාධනයක් මල්ටිකක් අතේ නැතුව ආපු කවුරවදන්නෑ කියලා. හැමෝම තම තමාට පුළුවන්දේ පෝජාකරා අරගෙන තමයි ෙදාෑ වෙල්ල තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කලා මේ සුමන මාලාකාරය සිද්ධ කළේ සුළුපටු ගණයේ පින් මක් නෙමේ ඇයි ජීවිතය අතහරලයි මේ පින්කම කළේ. රජතුමාගෙන් මරණීය ද්ඩනයල්ලවෙෙන්ට පුළුවනි. රජතුමාගෙන් පුදුමාකාරවිදියේ දුකක් එන්ඩ පුළුවන දැන් කරපු වැැද නිසා. ඒසා මදැ ීවිත අඇහැල්ල මේ පිංකම කලා කළ උපාසකතුමාගේ හිතේතියෙනවා බුදුරජාණන් වහන්ේ කොමත් ඒ එකකදන්නවා. භාගි බතුන් වහසේ කල්පනා කළා මේ උපාසකතුමා සිද්ධ කරපු මේ මහා පින්කම. මුළු නගර වාසීන්ටම පේඩ සලස්වන්න අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා නොමසුරු ගුණේ. අනිත් අයගේ ගුණ පින්වතුනි සැබෑ ගුණ මතු කල්ල පෙන්වන්න බුදුරජාණන් වහන් පෙතරම් වෙන කෙනෙක් ලෝකෙන. එනිසා භාග්‍යවතුන් වහන්සේ ගුණයට මසුරුකම් කරන්නේ නෑ. අනුන්ගේ ගුණ හඟවන්නේ නෑ. අනුන්ගේ ගුණ මතු කරලා ඉස්ස මතු කරල පෙන්වනවා. එනිසා භාග්‍යවතුන්ාස කල්පනා කලා ධේරී චරණ වී තියෙන්ම මමා දැවිදගෙන යන්ටෝන්. ඒක කියන්නේ නගරේ තියෙනව එක්තරා වීතියක් මුළු නගරේම ආවරණය වනවි දියට වී තිය ගමන් කරන්න පුළුව. මකදේ මාර්ගන්තම බෙැකරුව යන්නේ මිනිසුන්ට පනිිවිඩාර යන බෙරකරුව යන පාරක්තියෙනවා. ඒ පාර ගිහාාම මුලු නගරේ මිනිසුන්ට පනිිවිඩියදන්න පුොල්වවා. අන්නේ පාරි තමයි දැම් භාග්‍යතුන්ාහස බඩින්නේ. පිටු පසින් මහරහතන් වහන්සල වඩිනවා ඉදිරි පසින් විශාල් මිනි පිරිසක් පාර දෙපස එකතු වෙල එකරොක් වෙල බුදුගුණ කිය කිය යන මහා සාධකාර හඬක් නැ වෙනවා. දැන් ඉතින් සියලු දෙනාම මයාස්චරීමමත් පෙළ හර දෙදක්ක දැම් බදුරජාණන් වහන්සේ වඩිනවා. ඉ. බෙරකරුවන් හසුරුුවන මේ මාර්ගය සෑහෙන දුර යොදුන් ගානක් තියනවා. එනමුත් භාග්‍යතුන්නාසේ වැඩම කළේ සුමනමාලා කාරයා කරපු මේ පූජාව, බෝ දෙනාට ප්‍රකට කරල පෙන්වන්නට. ඉතින් අරදැන් උපාසකතුමා, සුමන උපාසකතුමා තම නිවසට ගියා. තම නිවසට ගිය ඇත්තටම හිස් අති. හිස් අතින් නිමසට ගියාට පස්ස එතුමාගේ භාරියා වහනව අදමොකද මේ හිස් අතින්නාවේ. ොකක්ද හේතු වෙන දනම් කහබනු වටක් අරගෙන තවත් මොනුමනුහාහරි දරුවන්ට කැවිලි පෙවෙලිත් අරගෙන තමයි වෙන දා එන්නේ අදමොකදමේ හිස්සාති. ඉතිං ඒ වෙලාබේ මේ උපාසකතුමා තම භාරයාාවට කියල මම අද ජීවිතය පරදුවට තබල මහාපින්කමක් සිද්ධ කලාා. අද මම මල්තිකාරගෙන රජමාලිගාවට ගියනෑ. මල්තිික රජතුමාට දුන්නාන මට කහවනු වටක් ලැබෙයි. ඒක යන්තන් දවසන් දෙකක් ජීවිතය පවත්වන්න පුළුවන්කම ලැබයි ඒ කහවනු අටින්. අද මම ඒ භාග්‍යිවතුන් වහන්සේ මහමක්ග වඩිනවා දැක්කා. රැසමඩළු විහිදුවාගන ශාන්තව වඩිනකොට මගේ සිතප්‍රමාණව පැහැදිලා මම ඒ භාග්‍යිවතුන්න්නා පේට නැලි අටක සමන්මල් පූජාව සිද්ධ කලා. ඒ මල් නැලිය අට ව්‍යනක්කාරයෙන් සිරස්මන්දලෙන්සාහ. ඒවාගේම වම්පසින් දකුණපසින් පිටපසින් රිදී තිරයක් ආකාරෙන් අන්න පිට ලතියෙනවා. එකක්ක මලක්වත් හොළගගියෙන ඒක දකින මිනිසු සාධකාර නංවනවා ය හෙන්නේඒ ගෝෂාවකිවා. ඔය ඇහෙන්නේ ඒ සාධකාර හඬට කෙර දැන් ඇසකට නගරයක දහට කෝටියක මිනිසුන් සාධකාර නංවනකොට කෝම ශබද්දයක් වනනගින්ට ඇතිද.ඉතින් අට භාරයාම මේක අහන කොට හොඳ ටෝම බයවුණා. මේ ාරිාව කිය ඔබ මෝඩ ඩක් කරල්ලතියෙන්නේ. රජතුමා දැන් මේක දැනගත්තේ ගමන් අපි ඔක්කෝගම හිසගසා දමාවිී. එනිසා ඔබ කරපු කරමි ඔබම විිඳවන්න කියලා අර ලමයිටිකත් එකතු කලගෙන වේගේෙන්ගේ රජ මාලිගාාවට. රජ මාලි ගහාවට ගිල්ලලා රජතුමා මොුණ ගැහැට ුවමනා බව රාජ පුරසයන්ට දැනුන්දුන්න. රාජ පුරුසියෝ ගිල්ලකිවවා දේවයන් වහන්සේ තරා කාන්තාවක් ළමයිටිකක් සමගැවිල්ලයි න්නවා දේවන් වහන්ස මනගහෙන්න්න නඩුවක් තියනවා. තින් මේ ිබිසා රජතුම අවසරදුන්න හෙනම් එන්ඩ කියන්. ඉතින් මේ කාන්තාවගේල රජතුමාට වන්දනා කරලා නමස්කාර කරල කියනවා දේවයන් වහන්ස මම කරපු වැරන්දක් නෙමී. මා සමඟ හෝ මගේ දරුවන් සමඟහෝ තරහාාවෙන්ට හෝ උදහසට ලක්වෙන්ට එපා. මාගේ ස්වාමයා මෙන්න මෙම වැඩක් කල්ලා තින කොම වැඩක්ද. ඔබ වහන්සේට සැපිය යුතු ඒ සමන්මල් නැලියට බුදුරජාණන් වහන්පට පූජා කල්ලා. ඒකට මගේ කිසිම අනු බලය නෑ. ඒට මම අනු බලදුන්නෙ නෑ මගේ දැනුවත්වීමින් තොරවයි සිද්ධ වෙලා තියනෙ. දණඩුවම් දෙනවනන්දේවයන්හ සේතුමාටම දණ්ඩුවම් දෙන්නකිව. න්න බලන තමන්ගේම භාරයාව ඒ තමන්ගේ ස්වාමයාට කියපවැට. ඒකට හේතුව තමයි නුවන නැතිකම. ශ්‍රද්ධාව නැතිකම. බුදුගුණ හඳුනාන්නේ නැතිකම. ඉතිං අන්නේ වෙලාවෙ රජතුමාවා බොහොම සද්ධාවන්තයින රජතුමා හිතය තුළෙන් හිතනවා මේ පුරුෂයානම් මහහා පුරුසේ ශ්‍රේෂ්ට වැඩක් කරතු කෙනෙක්. රාජ උදහසට පවා බියපත් නොබී මරණය අතින්ගෙන මේ මල්ටික පූජ කලති මේ පුරසයා ශ්‍රේෂ් පුසෙක් දැන් කොහොමත් බිම්බිසාරතුමා කැන සෝතාපන්න කෙනෙක් මේක ඇහනු ොටම රජතුමා හදවතින් අනුමෝදං වුණු හෝ ආස් චරයා අනු මෝදං වන නමුත්තර භාරයාට අනුවෝදම්වෙට ැරිවුණ. රජතුමා කර හොඳයි ම බලාගන්න ඔබ වැැද්දක් කල්ල නෑ තුමාට එන්ට කියනු වැරදිකරපු මිනිසාහට එන්න කියන්න කිව්වා. ආනන්නේේ වෙලාවේ. අන්නේ වෙලාවිදැන් මේ භාරයාව ගිල්ලා මේ උපාසකවරයා කැඳවාගෙනාවව නැත්තැන් උපාසකරයාගෙන්න්නු. ඇවිල්ලා ආවට ප්‍රයන් රජතුවා මොකක්දඔබ කරපු වැඩි. අන්නේ වෙලා මේ සියලු සිදුවීම කිවා. ඔබ මොනම හිතලද ඒ මල්ටික බුදුරජාණන් වහන්සට පූජා කළේ. ඔහු ප්‍රකාශ කලා දේවයන් වහන්ස මම හිතුවා. මේ මල්නැලි අට දේවයන් වහන්සේට දුන්න දේවයන් වහන්සේ මට ලබා දෙනවා ප්‍රන් කහබනු වට. ඒකෙෙන් මට යන්තම් මේ දවසත් දෙක ජීවත්යෙන්ට පුුවන්. ඇබැයි මේ මල්ටික බුදුසිරිපා බියස පෝජා කළොත් එපින් බලයෙන් මට කල්ප ගනනක්. ආයු වර්ණ සැපබල් ප්‍රඥා ලැබෙන අතර අවසානයේ නිවනී සැනසීමත් එපින් බලේම මට ලැබෙනවා. එනිසා කල්පකෝට් ගණන්නකට පින් වැඩෙන පින්කෙතක් මට මේ මුණ ගැසුනේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ. පදතුමා මගේ ඉසගසා දැම්මත්කමක් නෑ කියලා. අත්පා කපා දැම්මත් කමක් නෑ කියලා. රටින් පිටුවාල් කරත්කමක් නෑ මගේ අඹදර මගේ අඹුව සහ දරුවන්ට හිංසා කළත් කමක් නෑ කියලයි. මම් මේ පූජාව සිද්ධ කළේ කියලා ආනු පාසකතුමා දැනුන්දුන්න. මේක අහනකොට. රජතුමාට පුදුම ප්‍රීතියක් ඇතිවුණ. රජතුමා ඒ මොහොතේ දීම. ඒ බලන්නට මහාමාර්ගයට. තකහනියක්ම ගමන් කළ බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාති හාරය මැද. මල්වියන්යට වඩින ආකාරේ මල් සුවන්ද පැතිරෙන ආකාරේ. මිනිසු ස්තුති පූජා තුති ගේී කියන ආකාරේ ක දැක ජතුමා පුද්දුම පැදීමට පත්තුව. රජතුමාත් මේ පෙරහට එකතුුණ. එකතු වෙලා රජතුමා ගමන් කළ ගමන් කළ රජතුමා. බදුරජාණන්හන්සේ සමීපේම ගන් කරනවා ැස් මඩුළු රජතුමාගේ ඇඟට පවා වැදිලා. බුදුරජාණන් වහන්සේ රාජකී අංගනයට, තජ මැදුුලේ රාජකීය උද්‍යානයට දැන් වැඩම කලා. බහඋතුන් වහන්සේගේ. පාත්තරේ රජතුමා ඉල්ලගත්තතා ඉල්ලගෙන රහතන්හා වලගේ පාත්‍රත් ඉල්ලගෙන ඒ රජපුරසයන් රජ මාලිගාව ඇතුළට වඩින්නා රාධනා කලා. නමුත් වැඩියන රාජ අංගනයේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කැමැතිවුුණ. ඒ මෝතේදීම රාජ අංගනය මහා මණ්ඩපයක් හැදවා බුදුරජාණන් වහන්සේට. ඒ මන්ඩපේ භාග්‍යවතුන් වහන්සේ වාඩිිය වුණා සුන්ගත්තා රහතන් මහ වෙලා දෙපස සුන්ගත්තා. අර මල්වියන තරමක් ඇත්තුනා නමුත් එක මලක්වත් පරවෙලානෑ. ಮಲ ನ පಿ ತನೆ ಪದು ಾರ ಆಸ್ರಯ ಮದು ಬಲಯ. ಇති ದැಂ ರදතුಮ ಮොකද කಲೆ ್ರජ මැදුುರ, ಾජಕೀಯ ಭෝජ අරගನ ඇවිල්ಲ බುදුරජාණන් හන්සේ ತතුಲು ರහತನ හන්ಸೇ ලා ಪೂ ದಂ ಇತಿ ಾಗಯ තුನ ಪ ಾನ ನಂದುವ. ಾನಿ ಬලಂದಲ ವසාಾನ ು್ ධರ ೇ ಶ ಸಿද್ධ කලා. තාමාර ප්‍රාති හාරය හෙම්ම තියෙනවා. ඉන් නික්බිදු සුමන මාලාකාරයාගේ ඒ පූජාවත් ඉස්මතු කරමින්, ඒ වටිනාකමත් කියලා දීලා. භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට වැඩම කලා. වේර කිව්වෙේ වේළුුවනාා රාමේයට වැඩම කලා. වේළුුවනාා රාමියට වැඩම කරන ගමනේදිත්. අර් විශාල ජනකායක් විටු පසින් නැවිල්ල අතරවුණ. වේළුුවනා රාමිට වැඩියට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රාතිහාරය දැක පුවානන්ද ස්වාමීන් වහන්සේ විමසා වදාලා ස්වාමීනී අද සුමන මාලා කාර්තුමා මහා පූජාවක් නේද මෙසිද්ද කලින්. ආනන්ද එතුමා කරප පෝජාව මහා පූජාව කුලාර පූජාව. ස්වාමීණි කෙබඳු ආනිසංසයක් ඒ උපාසකතුමාට ලැබෙන්වද ගෙන ප්‍රසණයක් වීමසුවවා. අන්නේ වෙලාවේ භාග්‍යවතුන්වා අප්‍ර දේශනා කලාා මෙයින් මතු මොහු යන සංසාර ගමනායි කවදාවත් දුගතියට යන්නන්නේ නෑැකිව්ව. මේ පිම් බලේ කල්ප ලක්ෂගානක් ගියත් දුගතියට යන්නේ නෑ. මතු යම් කාලයක මේ උපාසකතුමා සුමනනමින්. අසේ බුදු බව ලබා සසර දුකින් අතමදනවකව මේ පම් බලට අන්න බලන්න ජීවිතය ගැන නොහිතා. තමන්ගේ සුව විහරණය ගැන නොහිතා ඒසා අස්සිරි මත් පූජාවක් කරපු ඒ උපාසකතුමාට ලැබෙන පෙන දැන් අපිට නම්ඒක තේරෙෙන් නැති වෙන්න පුළුවනි මක් නිසාද. ද අපට එහෙම අධ්‍යැකීමක් නැති නිසා දැන්. ජීවිතයේ මතහැරල තිබුණු සියලූමදේ අතහැල්ල තමයිඒ පින්කමකල. ඒ මල් නැලි අට ඔහට තිුණ එකම සම්පත එෙදා වැටු පලබන්න. නමුත් මේ පිම් බලය බලන්න. එදා දවස මේ රජතුමාට පුදුමාකාර පැහැදීමක් ඇතිවුුණ. කවරු ගැනද උපාසකතුමා ගැන. මේ උපාසකතුමා රාජ්‍ය මන්දිරයට කැඳෙව්වා. කැඳ බල සියලු දෙයින් අට බැගින්. සබ්බට්ටක මහා පරිත්්‍යයාගයක් කලා. ඒකඇන ඇත්තුූ අට දෙනයි, අශ්වයන් අට දෙනයි, කිරිදනු අට දෙනයි, දාසයන් නට දෙනයි, දාසිය නට දෙනයි, ගම්වර අටයි. ඊළඟට සරවා භරණයෙන් සැලසුන ඒරා රාජකය කුමාරිකාවෝ අට දෙනයි. ඔය බෙදයට සියලුදේන් අට බැගින්දාානයක් දුන්නා. පරිත්‍යයාගයක් කළ මොකටද අරකරපු පින්කමට. ඇයිදැන්මේ මහා වීර වැඩක්න කලේ තමන්ගේ ජීවිතය අතහැරලනිේ දෙකළින් රජතුමා බලන්න සල්ලකපු සැලකීම ඉතිං එදායි දම්මේ උපාසගතුමා මුළු ජීවිත කාලෙම සිද්ධකරේ නොසිතුූ නොපැතුවාකාරයෙන් දන් පැන් පෝජා කරනක. ඇයි දන් හිතුව නෑච්චර දන් පැන් පෝජා කරන්නට ලැබේවි කියලා. දැම් හා සම්පතක් ලබුණන ලැබෙන ලැබෙන දේ නෝපින් කරගන තමංන්නු සතුටින් ජීවත් වෙනවා. අන්නේක තමයි ජීවිතයේ උදමතීරණයක් සත්පුරුස බහමියේ පිහිටා ගතමනා වෙලාවේ ගත්තහම ඒකෙන් ලැබනාන සල. බුද්ධසාාසනය ලැබච වෙලාේ ඒ කාලිට නුව නැති සිටුවරු මහා මාත්‍යවරු රජවරු ඒවාගේ මහා පින්ංකම් කර ගත්තා. බුද්ධසාාපනය මොුණ ගැහිත්‍ය වෙලාවේ දගේී දුප්පත් උදවියගේ පටන් මහ දනවතුන් දක්වා තමතම ශක්ති පමණින් ධාර පාරමිදාව පෙරවා. සීල පාරමිතාව පෙරවා. ගුණ පිළිබෙත් සම්පාදනය කරලා ඔවන් කාටවත්. ීවිත අසරන භාවයක් එ මැතිවුණේනෑ. හැම පැත්වයෙන්ම ජීවිතය සමුෘර්ධමත් වනා පරලුබ සුගතියක් වුණා මෙලොවම සැනසීම ලැබුණ. උතුම් චතුරාර් සත්‍ය අවබෝධයක්ත් ඒ උදවට ලැබුණ අට ජීවිතය පරදුවට තබා කරපු මහා පිම් බලයට. එනිසා එදා ඒ සුමන මාලාකාර්තුමා ඒසා අසිරිමත් පූජාවක් කල්ලා. එකක් දවසින් මහා පෝසතික් බවට පත් වනා. අන්න බලාලන්න බුදුගුණයට පැහැඳනාම ලැබෙන්න්න ව්වා නිසන්සේ. බදුදගුණයට සිත්ත ප හදවා ගත්තාම ලැබෙන්න්නා වූ අසිරිය. ඉතින් එදා ඒ උපාසකතුමා ඒ විදි මහපින් කමක් කරගත්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා හවස්කාලේ නැත්තං සුුවඳ කුටියට වඩින කොට අර මල් සියලූම් මල්වියන්ටි කොක්කෝබ ල් ගොඩක් වගේ සුුවඳ කටේ එලිපතේ බිම වැටුුණ. ඉන්නත් අන තුරුවතමයි බුදුරජාණන් වහන්සේ වැඩම කලේ සවුවද කටියය ඇතුළට. ඉති . මේ කාරණය ගැන භික්ෂූන් වහන්සේලා නිතර් කතාභාකනව එදා දවසේ. සුමන මාලා කාරය මහා පරිත්‍යයාගයක් කරලා එදා දවසීම. එදා දවසීම මහාපුදම පරිත්‍යයාගයක් ලැබුවවා මහාපුදුම සම්පතක් ලැබවා. මෝ පරලුව ගමනෙදිත්. ඒකාන්තින් සුගති යන බව දුරජාණන් වහන් පි දේශනා කලා. මහකල්ප ගණනක් වුවද ඔවු යන්නේ සුගති මහකල්ප ලක්ෂයක් හරි සුගතියෙන් ගමන් කරලා. මතු පසේ බුදු වෙලා සසර දුකිනුත් අතමින්දනවා. දැන්හදම් ඕ මතු අනාගත ගමනම යහපත් කර ගත්තා. මතු අනාගත ගමනම. හසතක් කරගත්තා මතු අනාගත ගමනේ දුප්පත්කම් නැති කරගත්තා මතු යන ගමනි අසරණ භාවයන් නැති කරගත්තා මතු යන ගමනේ නැතයි කියන වචනයක් නෑසෙන්න්නට වැඩ කරගත්තා මතු යන ගමන ආය කාගවත් බැලම මේවරකම් කරන්නට කුලි වැඩ කරන්නට ුවමනවෙන්නේ නෑ ආය යනයේ ගමනේ මට ඇඳුම්නෑ පැළඳුම්නෑ ආයිත්තම් නෑ යනවහන නෑ ගේ දුරනෑ පිරිස් බලයක් මට නෑ කීර්ති නාමයක් නෑ කෙලකවදාවත් කියන්ට වෙන්නේ මට රෙඩරෝග බහුලයි රෝගි පපත්. හලයි කියලා කියන්න වෙන්නේ නෑ. ඒවාගේම මගේ රූපය ලස්සන නෑ කියලා කියන්න වෙන්නේ නෑ. ඒවාගේම මට හිතාදර පිරිසක් නෑ කියලා කියන්ට වෙන්නේ නෑ මම තනිවෙනවා කියලා කියන්ට වෙන්නේනෑ ඇඒ ඒ වෙන්නේ නැත්තේ අර පින්කම නිසා අරකපු සව් සැපත ඒ පුන්ගලයාට ලැබෙන මනුසල්ලෝ කෙදිත් ලබෙනවා දීවලෝකෙදිදත් ලබෙනවා යන යනතැන ලැබෙනවා ඒපුංගලයාට ලැබෙන සෑම ජීවිතයකම කල්ල්‍යයාන්මිට ඇසුර ලැබෙන. රග ලබන දැ පසේබදු කෙනෙක් වන්න පාරමිතා පුරන්ටඕන දැන්ගේ පාරමි පුරාගෙන එන්න ගමන තමයි අර අවස්ථාව ලැබුණ එතුමා අසංකෙ කල්පගාන පෙරුම් පුරාගනැවිල්ලතියෙනවා. අන්නේ නිසා පින් කරනායට තමයි ඒ අවස්ථාව සැලසෙන්නේ. සාමාන්‍යයෙන් පින් නොකරනායට අවස්ථාව සැලසේනනෑ ඉතින් හංගවතුන්නාාසේ භික්ෂන් වහසේලා ඉදිරියේ දශනා කළා තංච කම්මං කතන් සාධූ යංකත්වා නානු තප්පති. යස්ස පතිතෝ සුමනෝ විපාකම් පටිසේවතිය කියන ඔන්නවඔේ ගාතා ධර්මය ඒ භාග්‍යවතුුණා අපප්‍රදේශනා කළ. අද ධර්ම දේශනාවට මාතෘකාව ලෙස සජ්ජායනා කළත් ආන්නේ ගාතා ධර්මය. ඒ ගාතාම සරල අදහස තමයි. යම්මයක් යම් ක්‍රියාවක් සිද්ධ කරලා පසුතැවින්ට වුවමනා නැත්නම්. දුක්විපාක ලැබෙනෙ නැත්නම්. යම් කරමයක් සිද්ධ කරලා මත්තු හසරැල් මත. ඒම නැත්තං ඒ කරමේ විපාකය ලැබෙනකොට ප්‍රීතිය සතුට උපදිිනවනං දුක් ලැබෙන නැතුව සැපත ලැබෙනවනං ආන්‍යීමම කරම පින්කම්. ඒවට කියන්න පින්කම් කියලා කුසලකරම ආන්නේ කුසල කරම අප්‍රමාධීව සම්පාධනය කරගන්න කියනක තමයි ඒ ගාත්තාවිතේරුම යස්ස පතිීතෝ සුමනෝ විපාකම් පටිසේවති. තංච කම්මං කතන්සාධුව යංකත්වා නාානු තප්පති එහනං. කර යමක් කරල පසුතවෙන්ට හේතුවවෙෙන් නඇත්තං පසු නොතැවෙන්ට හේතුවනේ දේකරන්න කෙලකිව මේ ලෝක මිනිසු කරන දේවල් තියෙනවා. ඒ දේවල් වලින් අත්ති බහතරයක් පස්සේ පසුතැවෙන්න තමයි හේතුවෙන්නේ. අත් කලාතුරකින් කෙනෙක් සත්පුර්ස ධහරමය පහිටලක් එන්න දෙයක් තමයි පස්සේ පසු නොතැවට හේතුවෙන්නේ. දානය කියන එක පින්වතුන කවදාවත් පසු තැවෙන්ට හේතුවන දෙයක් නෙමේ සීලය කියන්නේ පසුතැවෙන්ට හේතුවන දෙයක් නෙමේ. ඒවාගේම නෙක් කම්මඒ කියන්නේ පසුතැවන්න හේතුවන දෙයක් නෙමේ. ධරම දේශනාව ධර්ම ස්්‍රභණය ධර්ම මනසිකාරය කියන්නේ පසුතැවෙන්ට හේතු වන දේවල් නෙවෙේ. සම්බුද්ධෝ පස්ථාන බුද්ධ පූජා පැවැත්වීම කිසි දාක පසුතැවෙන්ට හේතුවන්නේ නෑ. ඒවාගේම මේ උතුම් බුදුසුනේ දස පුුණා ක්‍රියාවන් සිද්ධ කිරීම, කබදාාව පසුතැවෙන්ට හේතුවනිනෑ. රාන ගාතේ සොරකම ආදිය තමයි පසුතැවෙන්ට හේතුවෙන්නේ. දස කුසල්ලේ තමයි පසුතැවෙන්ට හේතුවෙන්නේ. පංච දුස් චරිතේ තමයි පසුතැවන්ට හේතුවෙන්නේ. කබ දාවත් කාය සුචරිතය පසුතැවීම පිණිස හේතුවෙන්නේ නෑ. කා වච්චි සුචරිතය පසු තැවීම පිණස හේතුවෙන්නේ නෑ. මනොෝ සුචරිතය පසුතැවීම පිණිස හේතුවෙන්නේ නෑ. කායවාග මනෝ සුචරිතය හැම දාම පුද්ගලයකුට අනාගතය සැපවත් කරන. අනාගත අනතුරු මගහරවාලන. මනාගතයේ සැවි සැපවිපාක ගෙන දෙෙන. යන ගමනේ බාධක මගහරවාලන, උතුම් ආනිසංස ගෙන දෙෙන පින්කමක් තමයි ත්‍රිවිද සුචාරිතය ක කියෙලාකි කියයානෙ. සෑම පින්කමක්ම ත්‍රවිද සුචරිතයට යටත්වෙනවා. ඒබගේම ත්‍රිවිද දුෂ්චරිතය කෙලාකයාන්න යන ගමන බෝ බාධක කරදර ලැබෙන ඒ අධරමය හැසිරීම. එතකොට මේ ලෝකෙ ජීවත්වන මිනිස්සූ තමන්ගේ කරමය තමන්ම හූලාගෙන පැමිණෙන පිරිසසා. මගේ ජීවිතයට ලබෙනදේ නොලැබෙනදේ කරමාන රූපීව තමයි තීරණය වෙන්නේ. කෙනෙක් පෝසත් වෙනවා කෙනෙක් දුපත් වෙනවා කෙනෙක් ලබත් වෙනවා කෙක්කුල න වෙනවා කෙනෙක් බලබත් වෙනවා කෙනෙක් දුරුවල්ලෙක් බවට පත් වෙනවා කෙනෙකුට සැපසම්පත් ැබෙනවා කෙනෙකුට සැපසම්පත් ලැබෙනනේ කරමාු රූපීව තමයි ඒ සෑම් දීම සිද්ධෙන. එකට බලපාන ප්‍රධාන කාරණය කර්මයයි. ප්‍රධානකරුණු තියෙනවා. නමුත් ප්‍රධාන කාරණය තමයි කරමය කියලා කියන්නේ. එනිසා ඒ කරමය දායාද කරගෙන ඔරුමය කරගෙන උත්පත්ති ස්ථානය කරගෙන තමයි අපි පැමිණුණේ. මේ අපි කවුරුත් බනාහන ධර්මය ශ්‍රභණය කරන්න අය ඒවාගේ ධර්ම දේශනා කරන්න අය ඒවාගේ ගිහි පැවදි ඔක්කෝ මේ කරමය දායාද කරගනින්නේ. එනිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙනනි සත්පුරස භහමිය පිට සත් ධරමය හැසිරෙන්න්නට ඒකට. මේ උතුම් බදුදසුනේ පුදදුමා කාරවිදියේ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ මඟ පෙන්වීමට අපි ඉතාම ගෞරවෙන් අබතීරණවෙන්නට ඕ එදා සුමන මාලාකාරතුමා ජීවිතය නමුත් අත් ඇරදාල කරපුමා පින් කමෙන් මොකද වුණේ අවසානයේ මෙලොවොම සැපවත් වනාා. මෙලොවදීම ඒ සම්පත ලැබවා. ඒ වගේම දැ හිතන්න ඒ සුමන මාලාකාර්තුමා හිතුවන. මම මල්මිටි හතරක් පූජා කල්ල හතරක් අරංයනවා. ඒ රජතුමාට දෙන්න. ඉහිල්ල කාරණය කියනවා. එතකට කානු හතරක් ලැබෙනවා එතකට දෙ පපැත්තම හරි කියල හිතන් තිබෙනන මුත් එම හිතුවේෙන ඔක්කොමටකම පෝජා කරනවා. මැරුණත් කමක් නෑ කියලම පෝජා කරනවා. අන්ඒක තමයි පින්වතුන අමාරුමදී. අපි සංසාරය ඕන තරම් දම්පැම් පෝජා කරල ඇති. එනිසා අපටත් මේ ජීවිතේ. ම ැත්තන්ංසාරගමනි බහෝ සැප සම්පද ලැබෙන්ට ඇති. නමුත් මහසත් බෝසත් කඋතුම පාරමි පුරනාාකාරෙන් අපිට ඒවතාම සම්පාදනය කරගන්නට බැරිවෙන්ට ඇති. මහා බෝසතානන් වහන්සේලා දන් දෙනකොට මේටික මට කියල කොටසක් අයින් කරන්නේ නෑ. උපරිමදේ තමන්ට මුකුත් නැතිවෙන්නම දන් දෙෙනවා. ඒක සාමාන කනකට හිතන්ටත් තමාරුයි. ිතමක ෝ තා න් සේ න්තර ජතු මාලෙස පදිත් ීවිත ස ියලූමදේ දන්ඳුන්. අවසානය දරු දෙන්න අත් දන්දීල දේවයක් දන්දීල තනිුණ. නමුඒේ සියලුමදේ ඒ ජීවිත ආයමත් ැබුණ ඒ අවංකම අත්හැරපු නිසා. ඒබගින් පෙරජීවිිත ල පාරමි පුරණ කාලේ හජ සැපත දන්දෙනම වස්තු සම්පද්දන්දෙනවා ඇඳම් පැනැදුු හාර පාන වත්තු කුඹරු පිටි ෙත්වතු ඒ ඔක්කොම දන්දෙනනම අවසානයේ රජකමත් දන්දනවා. ඒගේ මහා පරිත්්‍යයා සිද්ධ කරනව පරක්කි තන්න්නේ නෑ. හැරිල බලන්නේ දක්කෝමදීල යනම කැලෑබකට. කැලෑවකට ගිල්ලා අෞරදු සමට සිය දහස් ගනන්ගේ කැලේ කාලගෙ වනවා. පස තැබෙන්නේ ෑම ඔක්කමදීලා දැම් මේේ කැේෙකටාව දැම්මටකාත් අවරවන්න්නය තනි පංගලමේ හෙමහිතන්නේ. අර දානේ අර පරිත්්‍යයාගේ සිහිකරකට සහිකරකරඒ අනුමෝදම් වේෙනවා. දිහාන වඩනවා භාවනා කරනවා. ඒවා කරන්න පුල්වන් මහා බෝසතාානන් වහන්සේලාට. ඒ බෝසත් ගුණ අනුගමනය කන්න පිරිසත් සක්ති පමණින් පාරමිතා පුරාගන්නවා. එනිසා කවදා නමුත් යම් පමනකටද අතහ ඉන්නේ ඒ පමණට ලැබෙනවා. යම් පමනකටද සිල්ගුණ පුරන්නේ ඒ පමණට පිම් පිරෙනවා. ආන්නේ කාරණය මේ උතුම් දහම් කතාාවෙන් අපටා දහන්ට ලැබෙනවා. ඉතින් එනිසා මේ ලෝකයේ කාලේ ගෙවනකොට පුළුවන් උපරිමෙන් සම්බුද්ධ පූජා පවත්වන් ඕන බුදුරජාණන් වහන්සේට මලින් පහණින් සුවදිින් පූජා කරන්න ඕනි. නොනැවති ඒදේකරන්නටඕන කළහැ. උපරිම ආකාරයෙන් සිද කරන මොකද ඒදේ විතරයි අන්තිමට තමාට ඉතුරවෙන්නේ. ම් කර පුදාානය ගෙනියන්න කොහොමත්ම බෑ ඇඳපුු පැළඳපු ඇඳම් පැළඳම් ගෙනියන්න කොහොමත් බෑ. ඒවාගේම වෙනයම් අපි දේවල් සම්බන්ධ කරගෙන ඉන්නවාන් ජීවිතය, ඒ කිසි දෙයක් අපකාටත් අරගෙනයාට ලැබෙන්න්නේන්න ඒ සිද්ධ වෙනේ නැති දෙයක්. ගිහි වුණනත්වේ පැවිද වුණත්ේ ම පැවිද්දෝ කුටිසෙනසුන් හැදුවත්. වෙන යම් වාසස්ථාන හැදුවත්. පැවිදදාාට මොනතරම් පරිෂ්කාර තිබුණත් කීර්ති නාම තිබත් පිළිගැනීමම් තිබත් කිතු ගෝසාති බයොක්කෝම නිශැක්ව මනියමිත මහොතකද අතහැරලයනවා. හිලා යනවා. එවවාගේ උපයෝගි තාවයි තාම තාව කාලිකයි. සමහරිවිට දවස් ගනකට තැන්මට අවරුදු කහිපේකටදේ. ගොමනමුත් මේ ජීවිත අවසාන භාගෙට අපි කවුරුත් එලැම්බෙනකොට ඒදේවල් අප කරෙන් ගිල්හිලා යන නිසයි. කරගන්න පින අපට සැපතක් කියලා හේ දේශනා කළේ. එතකොට යම් කරමයක් සිද්ධ වෙනවා ජීවිතේ. පස්සේ ගැන හිත බල යා සතුටු වෙන්න පුළුවන් වෙන්ටෝන. ඒ සතුට වෙන්න පුළුවන්දේ තමයි පින්ටස් කිරීම. ආ එක තමයි. මහාග්‍යත් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම මාර්ගේ දී අවධාරණය කළින්. තින් එනිසා ඒ ගැන අපි හැමෝම හිතර ගෙන තමයි මේ උතුම් බදුසුනේ ගුණ පිළිවෙත්පුරාන්නේ. ඉතින් අපේ මේ පත්මා අම්ම ඇතුළු මේ පවුලට සම්බන්ධ අය බොහොම ශ්‍රදධාවන් සිිල්ගුණපුරණ මහා සංගරපනය කෙරේ අතිශයෙන් ගෞරවයකින් ආදරයකින් සනිහසකින් පිළිපදින ඒ පින්වත් අම්ම කෙනෙක්. ඉතින් ඒ ඒවාගේ අය මේ ලෝකෙ දුල් ලබයි හැම ැන මැ හැම කාෙක් නගැ මක්නිසා. ශ්‍රද්්‍යාවන්තයෝ සත්පුරුසේ ලෝකේ දුරලබයි. තුනුරුවන් කෙරේ පැදුනාය ලෝකේ දුල්ල බයි. තුනරුවන් කරේ පැදුන බුද්ධ ගෞරවේ ඇතියි මේ ලෝකය දුර ලබයි. ඒම උදවිය ලෝකේ හැමතැනකමනෑ ශෛලේ ශෛලේන මානික්කය මෞක්තිකම්න ගජිය ගජයේ. සාධ වෝ නහි සර්වත්ත්‍ර චන්දනම්න වනේ වනය කියලයි.ඒ පඩිවොරු ප්‍රකාස කළේ. ඉතිං ආන්න ඒවාගේ. මේ ලෝකයේ සත්පුරෂයන් හැමතනම සත්පුරුසියන් වුන් විරලයි. ගී සමාජයෙත් ඒමයි පැවිදි සමාජෙත් කොයි කාලෙත් එහෙම. ොකද ිල්ත් වෙච්ච පමණින් කෙනෙක් සත්පුරසයක් වෙන්නේන ගුණමත් වෙන්ට අත් ෝන. ගුණමත් වෙලා සිල් නැතිවුණුත් ඒත් සත් පුර්ස වෙන්නේන. සිල් ගුණ දෙකම තුලා බරට තියනඕන කෙනෙකු ගැජීවිත්. එනිසාඒ පවිද දෙගගේ පැත්තිෙන්ගත් ො ඉරිසියාාවති ුණොත් හොන් ගති තිබොත් අනන්ගේ ගුණමකනවනම් බොරු චෝදනා එල්ල කරනවන එයා සත්පුරසේක්. අනුමෝදන් වෙනවනම් ඒත් සත්පුරසයක් නෙව. එනිසා සෑම මොතක්ම අපිමේලෝක ජීවත්වයිල් තමන්ගේීත පරිසුදු කර ගැනීම පිස යෝනිසෝ මනසකාරය පිටවන්තුුවන. ඉතින් එනිසා මේ පින්වත් අම්මට හිතල බල්ල සතුටු වෙන්න පුළුවන්. මේ බුද්ධසාපන සුවිශාල මහා පින්කම් කල්පකෝටි ගණන ගෙවුණත්. ඒ ආනිසංස අඩු නොවෙන් ආනිස නොගෙවෙන විදිිය පින්කම් සිින්ද කරලා තියෙනවා. අන්නේ පිම්බලේ තම ඇත්තටම අපට සැපතේ හේතුව. එ්ව මෙෙහි කර කර නිරන්තරෙන් සතුටු වැන්නඩෝඩි. ඒකට කියන චාගානුස්සතිය. ඒ සීලයේ සීලානුස්සතිය. ඒ ගුණය මෙෙහි කරකර සතුට වෙන. ආනයේ වගේ තමන් ලැබූ මේ උත්තුම් ජීවිතේ තිසාරණය මෙෙහි කර කර සතුට වෙන. බුදුගුණ මෙෙහි කරකර සතුට වෙනවා. දම්ගුණ සඟගුණ මෙහි කරකර සතුට වෙනවා. මේ පින්වත් අම්මට මේ පිරිසට ඒ අවස්ථා ලාභේ කාන්තෙන් තියෙනවා. තින් එනිසාද දවසෙත්. බඳ හා පින්කමක් සිද්ධ කළලා මේ උතුම් පිළිම වහන්සේ මේ ආරන්්‍ය ශේනාසනියට පූජා කරලා මේ මලින් පහන්ින් සුවඳින් පුදදීලා අද දවසේදී මහා සංගරත්නයට මේ උතුම් ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ මේ මහා පින්කම මේ විදදියට හිතේ මතක තියෙන ආකාරෙන් බොහෝකාලයක් දැක බලා අනුමෝදම් න්න පුළුවන් ආකාරයෙන් සිද්ධ කලාා අමාදුර විවරවිය සඳහම් විකාශයෙන් දෙවියන් සහිත ලෝකයට මේ උතුම් ධරම පරයයා ම. ආනයක් ලෙසාද ලබාදුන්නා ඉතින්ඒ සියලු පින් මේ පින්වත් පත්මාම්මට නිදුක් සුව පි නිරෝගී සුව පිණිස දීර්ගයුශ්‍රී සම්පත්තියේ පිණිස මතුලෝ තුරා සැසීම පිණිස හේතු භූතවේවාගේ ලි ආශිරුවාද කරනවා. ඉතින් අද විශේෂෙන් පුුණ්ඥාන මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බැල්ලවත්තේ අංක පන්හා හාමස් ඇවනි වූ. ඒනිවසේ පදිංචි ඒ පත්මාසිව පාල නම් ඇතුළු ඒ දරු දෙෙනත් ඒවගම මොුණුපුරාසා ලේලිවරුන් දෙදෙනා මේ පින්ංකමට සම්බන්ධ වෙනවා. ඒවගේ ජාතිහිතවත් මේ පිරිස සම්බන්ධ වෙනවා. ඒවගේම ජෝනතන් සිවපාලන් ඒ පුතනුවන් සහ සහෝදරියන් නැතුළු පවුලේසිර ජනාම. ඒ තු සම්බුන්ධ පූජාාව නැත්තම් මේ පිළිම වහන්සේ පූජා කරන මේ මහා පින්කමට බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අද පු්ඥාණු මෝදනා කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ පින් අත් පත්්මා සිවපාල නම්මගේ අභාප ප්‍රා්, ආදරණය ස්වාමි පුරුෂයාණන්ට චන්ද්‍රන් සිවපාල මැතිතුමාට අද විශේෂයෙන් මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ ආදරණය දෙමව්පියන් සහෝදර් සහෝදරියන් නැතුළු වර්ග පරම්පරාවේ මිය පරල සිල ම ොහම මයිත. අද දවසේ සිහි පත් කරනවා විශේෂයෙන් මිය පරල්ලොගේ රණ විරුවන් සුජීවත්ව සි සන වරවාන්ට සේ‍රාර්ථනා කරන අතර ලකවාසිී ලෝවාසි පොදු මහා ජනතාවට ආශිරවාද කරමින් තමයි මේ මහා පින්කම අද පින් බිමේදී මේ අසිරිමත් ආකාරයෙන් සිද්ධ කරන්නට ය දුනේ. ඉතින් මෙතකින් ජනත ගරගත්ත මේ උලාර උදාර කුසල මහිමය ඒ අාබ පා්ත ආදරනය ස්වාමේ පපුුෂයාාවන තද්‍රන් සිවපාලම් මැතිතුමා ඇතුළු ඒ පවුලෙ සිලු දෙනාටමනු මෝදම් වේවා සක් දෙවරජතුමා සතරවරම් දෙවරාජවර ඇතුළු. දෙවියන් සහිත ලෝකේම පින් අනුමෝදම් වෙත්වා ආරෙ සුමන සමන් දෙබියෝධ මෙ පින් ලබත්වා මේ පින්වත් පිරිස ගිෂ්ට දේවතාවරු මේ පින් අනුමෝදම් වෙත්වා කියලා. මේ හැමෝගේම නමින් අභාභ ප්‍රාප්ත සීලු ඥාතීන් පින් දකිත්වා කියලා අපි පුඥඥානු මෝදනාව සිින්දධ කරමු. Adha ce Muhammad hadhivanaga mahhídhika punyantang ano dittwa cirangrak hantu sa seang Idang vô nyati nang hottu sukita hontu nyaata Idang vônyati nang hottu suki hontu nyaata Idang vônyati nang hottu sukita hontu nyaata තාාවතාच අහි සभත punya සප සදවා අනෝදතු ස සප සිදධ සभතා අනදතු ස සපති සිදධ ස සතා අනදතු ස සපติ සිදධिया සාසාධසා ම මේ මොහොතේදී මේ මහා පින්කම ධර්මදාන මේ පින්කම මේ උතුම් සම්බුද්ධ පූජාමය පින්කම අනිමාවට පත්වන මොහොතේ දී. ආශුරුවාද පමණුවනම අතිපූජනය මහා සංගරත්නය වෙනුවෙන් ඒ පත්මාසිව පාලන් අම්ම ඇතුළු ආදරණය දරුවන් මනුණපුරන් ලේලිබරුන් ඇතුළු මේ පවුලට සම්බන්ධම ආදරණීය පිරිසටත් ඒවාගේ අමාදොර විවරවයේ සඳහම් විකාශය කාය මණඩලි ඇම දෙනාටමත් ඒවාගේ මේ පින්වත්. සංගානන්ද ස්වාමින්න් වහන්සේ නේජ ස්වාමින්න් වහන්සේ ඇතුළු මේ පින්කමඩ සහයගේ ලබාධනයේ පොඩිස්වාමින්න් වහන්සේ ඇතුළ සියලු මහා සංගරත්නයටත් අපාරන් ්‍යසේ නාසනය ලොකුස්වාමින්න් වහන්සේ ඇතුළු අති පූජනය සංගරත්නයටත් තුම් පින්කම සඳහා වච්නයකින් හවාත හිතදුන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවදිීර් ගායශ්‍රී සම්පත්ති සැලසේවා කායික මානසික සුවපත්භාවය වේවා විශේෂයෙන් මේ පත්මම්මට මේ උතුම් බුදුසුන තුළ තබතවත් උතුම් පින්ගුණ දම්පුරාගන්නට, නිරෝගී සුවයම දිර් ගාශ්‍රී සම්පත්තියම ලැබේවා ලැබේවා කෙල් අපි ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන් බුදු ගුණ සිහිවේවා දම්ගුණ සඟ ගුණසිහිවේවා. හැමෝටම සතුටින් සැසිල්ලේ මේ ජීවිතය ගවන්නට මේ උදාර කුසළමයි මේ කාන්තිෙන් උපකාරවේවා හැම දෙනාම සුගතිසුුවයත් කෙළබර ශාන්ත නිවන් සුවයත්, මෙ පින් බලයෙන් ලබත්වා ලබත්වා කෙළමම ආශිරුවාද කරනවා ප්‍රාර්ථනා කරනවා.සිලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා ශාම්ත නිවනින්ම සැනසෙත්වා කළමම ආශිරුවාද කරනවා. ස්බීතිියෝ විවජ්ජන්තු සම්බරු ගෝවිනස්සතු මාතේ भाවත් වන්තරායෝ සුක්හිදිඝායුකෝ භව. භවතු සබබ මංගලම් රක්කන්තුු සබ්බදේවතා. සබුද්ධානුභාවේන සදසොත්හි භවන්තුතේ සබබධම්මානුභාවේන සදසොත්හි භවන්තුතේ සබ සංඝනුභාවේන සදාසොත්ධ භවන්තුතේ අभිවාදන සීලිස්ස නිච්චංවද්ධ පචයින චත්තාරෝ ධම්্මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුखංබලං ු අරෝ ගේ සම්පත්ති සගග සම්පත්ති මේව्च අthෝ නිබ්බාන සම්පත්ති ඉමිනාतेඒ සමजධතු සා සාධසාධ